මෙරට ප්‍රථම ළමා අක්මාබද්ද සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී ඉතා සාර්ථකව සිදු කරනු ලැබුවා. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මාබද්ද කිරීමේ ඒකකයේ මගින් ජීවි දායකයෙකුගේ අක්මාවකින් කොටසක් සිරෝසිස් රෝගීන් පීඩා විදි වයස අවුරුදු 9ක දැරියකට මෙහිදී බද්ද කෙරුණා. ඒ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රමුඛ ශල්‍ය වෛද්‍යවරුන්ගේ දායකත්වයෙන් අක්මා බද්දයට ලක් වූ දැරියගේ 38 හැවිරිදි මව විසින් ඇයට මේ අක්මා කොටස ලබා දී තිබුණු අතර ඇයද මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වනවා. පිට කිෂණු කියන වරුදු නමයක දරුවව හම්බ වෙනවා දැනට මාස දෙකකට කලින්. අපිට ඒ දරුවව යොමු වෙන්නේ අපේ සේවා ආයතනයේ දරුවා යොමු වෙන්නේ යාපනයෙන්. වෛද්‍ය අරුල් මෝලි සහ වෛද්‍ය තුෂ්‍යන්තන් කියන වෛද්‍යවරු දෙදෙනා අපිට ඒ දරුවා යොමු කරනවා. දරුවාගේ අක්මාව ආකර්මණ්‍ය වෙලා තියෙනවා කියලා ඒගොල්ලෝ හඳුනාගත්තට පස්සේ ඊට පස්සේ අපි මේ දරුවා පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක යෙදෙනවා. ඊට පස්සේ අපිට අඳුනා ගන්න ලැබෙනවා මේ දරුවාගේ අක්මාව බොහෝ දුරට අකර්මණ්‍ය වෙලා තියෙනවා සහ බොහෝම අපි එකට ඉංග්‍රීසියෙන් කියනවා end stage liver disease කියලා බොහෝම අකර්මණ්‍ය තත්ත්වයක තියෙනවා සහ ඒකට ස්ථිරසාර විසඳුම වෙන්නේ අක්මා බද්ධ කිරීමක් කියලා. එහෙම නොකරොතින් අපි හඳුනා ගන්නවා තව අවුරුද්දක් හෝ දෙකකට පමණයි මේ දරුවාගේ ජීවිත කාලය සීමා වෙන්නේ කියලා. ඉතින් ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. තව ගොඩක් දරුවන්ට මෙහෙම ලංකාවේ වෙනවා අපි ඒක දැකලා තියෙනවා. ඉතින් අපි ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් ඉදිරියට ගෙනියන්නේ කොහොමද මොකක්ද ඒ සඳහා කරන්න පුළුවන් ප්‍රතිකාරය කියලා හිතනවා නම් ඒක අක්මා බද්ධ කිරීමක් විතරක්මයි. වෙන කිසිම ප්‍රතිකාරයක් නැහැ. අක්මා බද්ධ කිරීමක් නොකරොතින් අපි අඳුනා ගන්න මේ දරුවගේ ජීවිතය ඉතාම ඉක්මනින් නැති වෙනවා. නමුත් අක්මා බද්ධ කිරීමක් කරොතින් මේ දරුවගේ ජීවිතය සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙනවා. එයාට සාමාන්‍ය කෙනෙකු විදියට වැඩිහිටියට යන්න පුළුවන්. එයාට සාමාන්‍ය වැඩිහිටියෙක් කරන හැම දෙයක්ම කරන්න පුළුවන් වෙනවා කියන එක අපි අඳුනා ගන්න. එහෙම වුණාට අපි දන්නවා අපි ලංකාවේ ඉතිහාසයේ බලපුවහම මීට කලින් දරුවෙකුගේ අක්මා බද්ධ කිරීමක් සාර්ථක වෙලා නැහැ. රාගම රෝහලේ රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යකාර මණ්ඩලය ගොඩක් කාලයක් තිස්සේ අක්මා බද්ධ කිරීම කරලා තියෙනවා වැඩිහිටිය අයගේ. නමුත් ළමයෙකුගේ අක්මා බද්ධ කිරීමක් කරලා තිබ්බේ නැහැ. වැඩිහිටියන්ගේ අක්මා බද්ධ කිරීම තුළින් ඒ ලද පුහුණුවත් සමග සහාය කාර්ය මණ්ඩලය එකතු වෙලා තීරණය කරන අපි මේ දරුවට උදව් කරන්න ඕන මේ දරුවගේ අක්මා බද්ධ කිරීම අප කළ යුතුයි කියලා. ඒ අනුව තමයි මහාචාර්ය රොහන් සිරිවර්ධන මහතා සහ වෛද්‍යවරයා සහ අනිත් හැමෝම කාර්ය මණ්ඩලය එකතු වෙලා තීරණය කරන අපි මේක ඉදිරියට කරගෙන යන්න ඕන කියලා. ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මේතරේ 2011 මේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකකේ පටන් ගත්තට පස්සේ අද වෙනකොට මම දන්න විදිහට ලිව ට්‍රාන්ස්ප්ලාන්ට් 50ක සංඛ්‍යාව කරලා තියෙනවා. ඒ වගේම අද මේ 50 සම්පූර්ණ වෙනකොට අපිට ළමයින්ගේ ලිව ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් සාර්ථකව කරන්න ලැබීම ඇත්තටම මම හිතන්නේ ඒක විශේෂ සිද්ධියක්. ශික්ෂණ රෝහලක් වශයෙන් මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශෙත් බලාපොරොත්තු අපි මේ වගේ විශේෂිත වූ ශල්‍ය කර්ම එහෙම නැත්නම් විශේෂිත වූ ප්‍රතිකාර රටේ ජනතාවට ලබා දීම තමයි ටර්ෂරි කෙයා හොස්පිටල් එකෙන් අපේ බලාපොරොත්තු. ආරම්භක පියවරක් වශයෙන් මේ විදිය අවස්ථාවක් ජයග්‍රහණයක් ලැබීම ඉතාමත්ම සන්තෝෂයට කාරණයක්. යාපනයේ හිටිය අවුරුදු 9ක ළමෙක්ට මාව ක්‍රියාවිර කරන්න නැති බව ඒ වෛද්‍යවරු දැනගත්තා. ටික කාලයක් යනකොට ඒ වෛද්‍යවරු අම්මට ඒ තාත්තට කිව්වා මේ ළමයාගේ ජීවිතේ බේරගන්න ඕන නම් අක්මාවක් බද්ධ කරන්න වෙනවා කියලා. ඒ ළමයා බලාගත්ත වෛද්‍යවරුන් දැනගෙන හිටියේ ඉන්දියාවේ තමයි අක්මා බද්ධය සිදු කරන්නේ සාර්ථකව. හැබැයි ඒ දරුවගේ වාසනාවට වගේ මහා රෝහලෙම වැඩ කරගෙන හිටියා ඩොක්ටර් තුෂාන්තන් කියලා පුද්ගලයෙක්. මේ ඩොක්ටර් තුෂාන්තන් අපේ මහාචාර්ය ශල්‍ය වෛද්‍ය ඒකකයේ පුහුණු වෙච්ච කෙනෙක්. ඩොක්ටර් තුෂාන්තන් දැනගත්තා අම්මලාට කිව්වා මම දන්නවා මේ රාගම මේ වැඩේ කරනවා කියලා. ඔයගලන්ට කැමති නම් මේ දරුවා මට රාගමට අරින්න පුළුවන් කියලා. එහෙම තමයි පොඩි කිෂ්ණු මෙහාට ආවේ. මේ වගේ ශල්‍ය කර්මයක් ඉතාමත්ම සංකීර්ණයි. කලින් සූදානමක් නැතුව සාර්ථක මේ වගේ ශල්‍ය කර්මයක් සිදු කරගන්න බෑ. අපි මේ ශල්‍ය කර්මයෙන් කලින් සුමාන දෙකක තුනක විතර වගේ කාලයක් තිස්සේ ඉතාමත්ම දැඩි ලෙස සූදානම් වුණා. ශල්‍ය කර්මයට දවස් දෙකකට කලින් අපේ කණ්ඩායමේ හැම දෙනාම ශල්‍යගාර රැස් වෙලා මේ ඔපරේෂන් එකේ හැම ස්ටෙප් එකක්ම මුලින් ඉඳලා අගටම ප්ලෑන් කරා. First, fair, everywhere. This is Adaderana 24, Sri Lanka's news channel.